ඉන්නු පත ජාතකය කාන්තාර මාර්ගය ගැන කතාව පින්වත් තුනේ පින්වත් දරුවනේ මේ කතාව හරි රස්සනයි ගොඩක් අය තමන් තුළ ඇති හැකියාව දන්නේ හිතෙන් කඩා වැටලා උත්සාහය අතහැරලා ඔහේ ඉනිකරණේ කල් ගෙවනවා නිවන් අවබෝධයට තිබුණු උත්සාහ අතහැරල භික්ෂුවක් නිසයි මේ කතාව අහන්න ලැබුණේ සැවැත්නුවර එක්තරා තරුණෙක් හිටියා ඔහු නිතර බණ අහන්න චීතනයට යන් ගියා ධර්මයට සිත පැහැදුනා ගිහි ජීවිතයේ කරදර ගැන වැටහුණා යුක්තියට ඉතා ලම් වෙන්නේ පැවිද්ද කියලාත් වැටහුණා මාපියන්ගෙන් අවසරගෙන මොහොත් පැවිදි වුණා ධර්ම විනය ගුරු ඇසුරේ පස්වසක්ම ඉගෙන ගත්තා බාකිතුන් වහන්සේගෙන් භාවනා උපදේශගෙන හුදෙකලා උපදේශගෙන හුදෙකලා ආරණ්‍යයකටත් ගියා තුන් මාසයක්ම උත්සාහයෙන් භාවනා කළා නමුත් දිගටම සිත විසිරෙනවා මොහොත චිත්ත සමාධියක් නැහැ එතකොට ඒ භික්ෂුව මෙහෙම සිතුවා භාගිතුන් වහන්සේ පුද්ගලින් සතර දෙනෙක් ගැන වදාරලා තියෙනවා සසරේ රස කළ පින් බලයෙන් නුවණ මෝරා ගිය කෙනා වහා ධර්මය අවබෝධ කරනවා ඔහුටයි උග්ගතිඤ්ඤු පුද්ගලයා කියන්නේ ධර්මයේ විස්තර වශයෙන් අසත්‍ය අවබෝධ වෙන කෙනෙක් ඉන්නවා ඔහුට විපංචිතඤ්ඤු කෙනෙක් කියන්නේ තව කෙනෙක් ඉන්නවා ඔහු නැවත නැවත ධර්මය අසන්නවා නැවත නැවත උත්සාහ කරනවා එතකොටයි ධර්මය අවබෝධ වෙන්නේ ඔහුට න්‍යාය පුද්ගලයා කියලා ඔය තුන් දෙනාට ඊ අවබෝධයේ ධර්ම අවබෝධයේ හිමි හැබැයි තව කෙනෙක් ඉන්නවා මොනතරම් මහන්සි වුණත් ධර්මය අවබෝධ වෙන්නේ ඕට කියන්නේ පද පරම කියලා ඔහුට පුළුවන් ධර්මය මතක තියාගන්න විතරයි කියන්නේ මම වගේ කෙනෙක් කෝ මා තුන් මාසයක් තිස්සේ මහන්සි වුණා සිත විසිරන කුසල් මාත්‍රයක් හටගන්නේ ඉතින් මං ආරාණ්‍ය ඉඳලා ඇති ඵලයේ කුමක්ද දැන් උත්සාහ කරන්න හිත හදාගන්න අමාරුයි මං ආපසු සවැත් නුවර යනවා ඉතින් මේ භික්ෂුව මඟවල් ලැබීම බලාපොරොත්තු අත්හැරියා තමන්ව පාචල් කරගත්තා බැරියෙක් කරගත්තා දැන් ඔහේ ඉන්න පිසත් එක්ක කතාවට ඇටලා විහිළුවෙන් ඉන්න ප්‍රමාදයට පත් වෙලා ඉන්න ධර්මයේ ඉගෙන ගන්නෙත් නැහැ එතකොට භික්ෂුන් වහන්සේලා මෙහෙම ඇයි එවත දැන් ඔබේ හැසිරීම වෙනස් හැම දෙයක්ම නිකන් හැලුවට අරන් වගේ පිසත්ම එකතු වෙලා සතිපට්ඨාන ඉන්න බව පේන්නේ නැහැ ඇයි ආරණ්‍ය වාසයට ගිහින් ඉන්නින්ම ආවේ අනේ ඇමෙත්නි මම ආභාව්‍ය පුද්ගලයෙක් අපේ භාගිතුනස් පදම කියලා මේ ජීවිතේදී කෙතෙක් උත්සාහ කළා මගපල ලවන්න බැරි